ස්කින් එකේ වෙනසක් පේනවද? මම මාසෙකට සැරයක් මගේ කරන ෆේස් ෂේවින් රූටින් එකක් තියෙනවා. ෆේස් ෂේවින් කියුවට ආවට ගියාට ෆේස් ෂේවින් එකක් කරනවට වඩා ඒක කම්ප්ලීට් වෙන විදියට ස්කින් එකට ඩැමේජ් එකක් නොවී අපි රේසර් එකක් ස්කින් එකට පාවිච්චි කරත් ඒකෙනුත් හානියක් නොවන විදියට ස්කින් එක කොහොමද රූටින් එකක් එක්ක යන්නේ කියලා තමයි මේ ෆේස් ෂේවින් රූටින් එක මම ඔයගලන්ට කියලා දෙන්න හිතුවේ. මොකද ෆේස් ෂේවින් එකක් කරනවට වඩා මාසිකට සැරයක් මේ විදිහට පුංචි ක්ලීන් අප් එකක් එක්කම ෆේස් ෂේවින් එකක් ගියාම අපිට ලොකු රිසල්ට් එකක් බලා ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් බලමු මුලින්ම මොකක්ද කරන්නේ කියලා. ඊට කලින් මම අරගෙන තියෙන බඩු ටික ඔයාලට පෙන්නන්න. පළවෙනිම දේ තමයි ෆේස් ෂේවින් වලදී අපි භාවිත කරන රේසර් එක. ඉතින් මම මේ ඔයාලට රේසර් දෙකක් අරගෙන තියෙනවා. මේ දෙක ගොඩක් වෙනස්. මොකක්ද වෙනස කියලා දැක්කොත් ඔයගලන්ට පේනවා ඇති මේ රේසර් එකේ දැති 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 තියෙනවා. ඒ වගේම මම මේක ලංකාවෙන් ගෙන්න ගත්තේ සහ මේ වගේම එකක් මෙහෙනුත් ගත්තා. ඒ වගේම තමයි මේක මම මෙහෙන් ගත්තේ ඉතාලියෙන්. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති තනි තලයට තියෙන්නේ. මම මේ දෙකෙන්ම ෂේප් කරලා තියෙන නිසා මට මේ දෙක අතර තිබුණ වෙනස තමයි මේ වගේ තනි තලයට තියෙන එකට මූණ කැපෙන්න බලන එක. සහ හරීම පරිස්සමින් කරන්න ඕන දෙයක්. දැන් එතකොට මේ දැටි දැටි තියෙන තල ඔයාලට පේනවා ඇති දැටි දැටි තියෙන මේක අනවශ්‍යවම ඉවත් වෙනවා වගේම ස්කින් එකට කැපීමක් සිද්ධ වෙන්නේ නැතුව පරිස්සමින් අපිට කරගන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඔයාලා රේසර් එක ගන්නකොට තලේ පොඩක් දැටි දැටි වගේ තියෙන එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. දෙවැනි එක තමයි මම දැන් අයිබ්‍රෝස් ප්ලග් කරගන්න චුට්ටක් අවශ්‍යයි නීට් කරගන්න. ඒක නිසා මම අරගෙන දෙනවා ට්විසර් එක. ඉතින් ට්විසර් එකක් හරි නූලක් හරි ආධාරයෙන් ඔයගලට අයිබ්‍රෝස් ප්ලග් කරගන්න ත්‍රෙඩින් කරගන්න පුළුවන්. මගේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් නැහැ ස්කින් එක දැක්කම පේනවා ඇති. නමුත් ඉතින් මට හිතුණා චුට්ටක් තව නහය දිලිසෙන්න වගේ ඕනේ තියෙන ටික පොඩ්ඩක් යවා ගන්න කියලා. ඒක නිසා මම බ්ලැක් හෙඩ් රිමූව් එකත් ගත්තා. ඒ වගේම තමයි ෆේස් ෂේවින් එක කරද්දී අපිට මොනව හරි බේස් එකක් ඕනේ. එහෙම ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට පුළුවන් ආමන්ඩ් ඔයිල් හරි කොකොනට් ඔයිල් හරි යූස් කරලා ෂේවින් එක කරගන්න. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුට තෙල් වර්ග යූස් කරන්න බැරි නිසා ඔයාලට පුළුවන් සිරම් එකක් යූස් කරන්න. එහෙම නැත්නම් ඇලෝවෙරා ජෙල් එකක් යූස් කරන්න. මොනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙකුට උනත් ඇලෝවෙරා ජෙල් එකක් හරි වෙනත් මොනව හරි ජෙල් එකක් යූස් කරන එක ගොඩක් හොඳයි ෆේස් ෂේවින් කරන්න කලින්. ඊට පස්සේ මම කියවන්නේ පොඩි රුටින් එකක් යන්න කියලා. ඉතින් මම ඉවොන් එකේ ස්ක්‍රබ් එක තමයි යූස් කරන්නේ. ඉතින් මම ස්ක්‍රබ් එකක් අරගත්තා. ඊළඟට අන්තිමට පැක් එකක් දාන්න මම හිතාගත්තා. මොකද ස්කින් එක තවත් හොඳට හයිඩ්‍රේට් වෙන්න සහ තලයට ඩැමේජ් වුණා නම් ස්කින් එක යථාතාත්වයට සනීප කරගන්න මම හිතුවා ෂීට් මාස්ක් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ කොම්ප්‍රස් ෂීට් මාස්ක්. මේක අපිට අවශ්‍ය මිශ්‍රණයට දැම්මම මේක ලොකු වෙලා අපේ මුහුණට අවශ්‍ය විදිහට එනවා. ඊළඟට ඉතින් ලිප් බාම් එකත් අරගෙන තියෙනවා. ලිප්ස් වලට මේ වින්ට එකේදී ගොඩාක් අවශ්‍යයි ලිප් බාම් කියන දේ. ඉතින් මූණ හොද ගන්න මුලින්ම අපිට අවශ්‍ය වෙන ෆේස් වොෂ් එක. ඉතින් මට ගෝජස් ෆේස් වොෂ් එක ගේන්න ගන්න බෑ. මොකද පෝස්ට් එකේ ලික්විඩ් වර්ග ගේන්න දෙන්නේ නැහැ ක්‍රීම්ස් වර්ග ගෙනාවට. ඒක නිසා ඉතින් මම මෙහි ධානිය පියෝ ඇක්ටිව් ජෙල් ෆේස් වොෂ් එක ගත්තා. ඒක මම හැමදාම රෑට තමයි මූණ හොදන්නේ යොදාගන්නේ. උදේට පාවිච්චි කරන්නේ ලංකාවේ ඉඳලා එද්දී වැඩිපුර අරගෙන ආපු ගානේ ලයිට් කම්ප්ලීට් ෆේස් වොෂ් එක. මේ ඔක්කොම ටිකත් කරලා ස්කින් එක රැක ගන්න අවසානයේදී ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන. මොකද මේ රූටින් එක කරන්න ඕන ඔයා ගෙදර ඉන්න දවසට විතරයි. මේ දේවල් කරලා එළියට යන්න නම් එපා. පහු වෙනදට කියන කමක් නැහැ. ඒ වෙලාවට යන්න එපා. ඉතින් මේ තියන්නේ ගොජස් ලක්ෂරි ආයුධ බ්‍රයිටි නයිට් ක්‍රීම් එක. ඉතින් මම දැන් හවස වල මේ ට්‍රීට්මන්ට් එක කරන නිසා රූටින් එක කරන නිසා මගේ නයිට් ක්‍රීම් එකම මම එකපාර ඇප්ලයි කර ගන්නවා. ඉතින් මම කියවනේ ෂීට් මාස්ක් එක පැක් එකක් විතර මම දානවා කියලා. මේ රෝස් වතුර තමයි මම අද රෝස් වොට් එක තමයි පාවිච්චි කරන්නේ. අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව අවශ්‍ය දේවල් ටික දැනගත්තට පස්සේ යමු දැන් වීඩියෝ එකට කොහොමද අපි රූටින් එක කරගන්නේ කියලා. කියවනේ උදේවරුවට සහ රාත්‍රියේදී මම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා. එහෙම ෆේස් වොෂ් දෙකක් අවශ්‍ය නැහැ. එක ෆේස් වොෂ් එකක් හොඳටම ඇති උදේටයි දවල්ටයි රෑටයි හැම වෙලාවෙම පාවිච්චි කරන්න. මම මෙහෙම පාවිච්චි කරලා ඔයාලෙන් පාවිච්චි කරන්න අවශ්‍යම දෙයක් නෙවෙයි. දැන් ඉතින් මම පාවිච්චි කරනවා මගේ ගාන ලයිට් කම්ප්ලීට් ෆේස් වොෂ් එක.
දැන් ෆේස් එක හොඳින් ෆේස් වොෂ් කරගත්තා බෙල්ලත් එක්කම ඇප්ලයි කරන්න අමතක කරන්න එපා හරි මේ විදිහට පිරිසිදු කරගත්තට පස්සේ ටිෂු එකකින් හොඳට පියදා ගන්න. ගත්තට පස්සේ මම කරන්නේ මගේ අයිබ්‍රෝස් ටක් කරගන්න එක. ඉතින් මගේ අයිබ්‍රෝස් වල වැවිලා තියෙන කොටස් මම හිමීට ගලව ගන්නවා. विटामिन टीका कड़ीपूरा अप्लाई कराने मुख द रेसर एक आपने मून पूरा यानी एक निशा अनिवार्य में एक होंदटे मून पूरा सॉफ्ट एकटे मृदुवा गमन कराने वाले निशा मे विदियोटे लिहिसी कार क्या एहमनाद नाम एक ने गमन कराने बेस एक अत्यावश्यक इतिंग मे हरिये त्रोमती है ना पेन नती उन्हाँटे एक निशा हम दाने में अप्लाई कर करना दें अभी पटन गामु पाविच कराम उन्हें पुलिस इंदु वेला थी है नौने एक ते बुना आय पाविच र गाने काली उन्हें पुलिस इंदु कर ला गाना मु शेविंग ने का कराने को हम दिखिए ला एंगल कर ला पहाल टे पारिस समेटा तमाई रेसर का अरगने नौने पैता शेव करके इतर पैत वेलेनवा इक आये तोड़ पुलवा सीरम हरी गण तेल का हरी जेल का हरी आये अप्लाई कर मे विधियाट शेविन कर सल पैता किवर करगनीम लेसी शेव कर बेल को मे दी शेव कर फर्स्ट टाइम करना हरी परीसम करना मम पुरुसा करे हरी परीसम मेदवा करना मत मोने හරි ඉතින් මම දැන් ෂෙයාර් කරපු එක සෝදලා එන්නම් මම සෝදගත්තා පේනවා ඇති ෆේස් එක ගොඩක් ක්ලියර් වෙලා තියෙනවා තිබුණට වඩා හොඳට මෙන්න මේ විදියට දැන් මං කියවනේ බ්ලැක් හෙඩ්ස් නැති වුණත් මම හිතුවා කියලා ගොඩක් කරනවා හැදි ඉස්සෙන ගතිය වැඩි කරගන්න තියෙන චූටි වයිට් හෙඩ් එක හරි ඉවත් කරගන්න ඕනේ කියලා මම මේ එක්ස්ට්‍රැක්ට් එක හොඳින් පිරිසිදු කරලා අරගත්තේ. ඉතින් බලනවා තියෙනවද කියලා අයින් කරගන්න දෙයක්. බලමු. එහෙම මොකුත් නැහැ. අර මම කියන්නේ නිතරම අපි හරියට ස්කින් එකේ ආ රූටින් එකක් කරොත් අපිට ස්කින් එකට ඇති වෙන ගොඩාක් ගැටලු මග හරව ගන්න පුළුවන්. ස්ක්‍රබ් එක ඉවෝන් එකේ ස්ක්‍රබ් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා මම කන්න පාවිච්චි කරනවා. स्क्रब मम मूनटाई बेलटाई अप्लाई करला फेस एकाई बेलत स्क्रब कर गाना उडुवतर संभाने करना स्क्रब एक मे विद सोदली वर्त कर बलम कोहम रिसार्ट की
ඉතින් දැක්කන රිසල්ට් එක කොහොමද කියලා ස්කින් එක තවත් ග්ලෝ වෙලා තියෙනවා දැන් ෆයිනල් ස්ටෙප්ස් දෙකක් තියෙනවා තව එකක් ෂීට් මාස්ක් එක දාන එක අනිත් එක ලිප් බාම් එක සහ ක්‍රීම් එක ඇප්ලයි කරලා මේක ඉවර කර ගන්න එක ඉතින් මම හිතුවා දැන් රෝස් වෝටර් එකත් එක්ක ස්කින් වයිට්නින් ෂීට් මාස්ක් එකක් ගියොත් හොඳයි කියලා ඒක නිසාම රෝස් වෝටර් එක කොෆී එකතු කරලා දාගන්න මාස්ක් එක තමයි දාගන්නේ බලමු ඒක අපි කොහොමද කරගන්නේ කියලා ඉතින් මේ දිනේ කොෆී හරිශ්චන්ද්‍ර කොෆී උනත් කමක් නැහැ නෙස්කැෆේ උනත් කමක් නැහැ ඉතින් මේ දිනේ රෝස් වෝටර් රෝස් වෝටර් මේ විදිහට දාලා චුට්ටක් කලවම් කර ගන්නවා දැන් ඉතින් අතපය හොඳට පිරිසිදු කරලා ඉන්නේ අතින්ම තමයි මම මේක කලවම් කරගන්නේ මෙන්න මේ විදිහට හොඳට කොෆී දිය වෙනකම් කලවම් කර ගන්න මේක හොඳ ස්කින් වයිට්නින් ෂීට් මාස්ක් එකක් මොකද ඔයගොල්ලෝ දැක්ලා තියෙනවා මම රෝස් වෝටර් කලින් සර්වල යූස් කරනවා ඉතින් මම හිතුවා අද කොෆී යූස් කරන්න මේ විදිහට ෂීට් මාස්ක් එක දාගන්න තියෙන එක දාපු ගමන්ම ලොකු වෙනවා මේකට උරා ගන්නවා හැමදේම දැන් අපි හදාගත්තු ඔක්කොම මේ මාස්ක් එකට උරාගෙන ඉවරයි පේනවනේ ඔක්කොම උරාගත්තා දැන් තියන්නේ ඇප්ලයි කරන්න ඉතින් හලා ගන්න එපා හිමීට මේක ගලව ගන්න ඕනේ ගලවගෙන තමයි ෆේස් එකට ඇප්ලයි කරන්නේ මේ විදියට ෂීට් මාස්ක් එක දාගත්තා දැන් ඔබ බලන්න තිය මොනවද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් කියලා कॉफी कियाने इंस्टेंट वाइटनिंग एजेंट का कॉफी इतनी कॉफी वाले स्किन वाइटनिंग में ना एवं किम तमाई ऐसे र खालवीन मुने अप्पे गैनीम नती करना विशेष एम अप्पे हमारे मेको होती मुरागान ना बिना डी तिहा पितर इन्नो ने इलाम डी इंदला तमाई मेक फिर से डाला तो इन सौदली बात कर ला अबे नाइट क्रीम मेक हरे अबे मॉइस्चराइजर का हरे अप्लाई कर गान ओने इतनी ගොඩාක්ම හොඳ රිසල්ට්ස් තියෙනවා මේ වගේ සරල දේවල් වලින් ඔයගොල්ලෝ කරලා බලන්න අනිවාර්යයෙන්ම මේ දවස් මම කරන දේවල් එක ඔයගලට අරගෙන ආවේ අනිවාර්යයෙන්ම විනාඩි 30ක් ඉඳලා අපි සෝදලා ඉවත් කරලා බලමු කොහොමද ස්කින් එක ග්ලෝ වෙලා තියෙන්නේ කියලා. පැය භාගයක් ඉඳලා දැන් මේක ඉවත් කරගන්න ඕනේ මේ විදිහට උඩු අතට ගලවලා ඉවත් කරගන්න. දැන් ඉතින් කොෆීස් ඔක්කොම ස්කින් එකට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ දැන් මම මේ ටික හොඳට සෝදලා ඊළඟ ස්ටෙප්ස් දෙක කරගන්න ඉන්නවා. මම කොෆී මාස්ක් එක සෝදගත්තා. පිරිසිදු අලතුලෙන් තමයි ඔයගොල්ලෝ සෝදලා ඉවත් කරගන්න ඕනේ. කොයිමලාවකවත් පැක් එකක් ඉවත් කරද්දී. සමහර පැක් වල තියෙන ඉවත් කරද්දී හෝම් වෝටර් වලින් ඉවත් කරගන්න ඕන. ලොකු වෙනසක් පේනවාද? බලන්න ෆේස් එක. බලන්න ෆේස් එක. ඉතින් තිබුණට වඩා ලොකු වෙනසක් තියෙනවා ෆේස් එකේ. ඉතින් ඇඳවගෙන දැන් තෙමිල ඔක්කොම තියෙන ඊට පස්සේ තියෙන්නේ වොෂ් එකක් දාගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි අපි නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන එක. ඔන්න මොයිස්චරයිසර් එකක් යූස් කරන්න පුළුවන් මෙතනදී. ඉතින් අපේ ගෝජස් ලක්ෂරි ආලද බ්‍රයිට් නයිට් ක්‍රීම් එක තමයි මම යූස් කරන්නේ. මේකට පිම්පල් එන එක නතර වෙනවා. ඒ වගේම පැල්ලම් ඉතාමත් වේගයෙන් අඩු වෙනවා. ලංකාවේ ඔයිල් ෆ්‍රී එකම ආයුර්වේද නයිට් ක්‍රීම් එක තමයි ගෝජස් ලක්ෂරි ආයුර්වේද නයිට් ක්‍රීම් එක. ඒ වගේම තමයි කියන්න ඕනේ සම හෙල්දිව ග්ලෝ කරන එකම හොඳම ක්‍රීම් එකක් කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. किसी प्रश्न අවශ්‍ය වෙන්නේ සමේ තෙමනේ රඳව ගන්න එක. ඉතින් මගේ ක්‍රීම් එකේදි වෙන්නේ ස්කින් එක හෙල්දිව ග්ලෝ කරන එක. එහෙම නැතුව මගේ ක්‍රීම් එක මියුස් කරන්න කියලා එකක් නැහැ. ඉතින් මෙහෙම ඇප්ලයි කරන ගමන් ඔයාලට පුළුවන් ෆේස් එක ලිෆ්ට් කරගන්න. ඒ කියන්නේ රැලි වැටෙන එක නැති කරගන්න. ඉතින් මේවා මේ විදියට මම කියලා දෙන විදියට කරන්න. මෙහෙම උඩු අතට දෙපැත්තට. ඊට පස්සේ අයිබ්‍රෝස් ළඟින් මෙහෙම लिफ्ट करेगा इट बस सेट मैं मामा नॉर्मली करना देवार वीडियो के भीतर आपने वे
मगे फेस एक मम लासन सिया गन्न कोहोमद मे देवल करनवा स्टेप का मुका लिप बाम एक विंटर सीजन के लिप बाम एक हम तक कराना बे इवागे में हमारे लंका वाले विंटर में है किया ला लिप बाम एक हम तक कराने बा लिप बाम एक क्या ने तोल वाले तीन रैली का तीन आंधुर का तीन अति कराने बोला गुड़ा खोने मॉइस्चराइज़र का फेस एक टे वागे में लिप सोलेटा गेदरा हदागने लिप बाम का कुनात किसी में प्रश्न या नया यूज कराना फाइनल लुक के को इतने मैं विदेश हेल्थी वस स्किन में कत यागा ने ना साथ एक रे बतावाक क्लीन आप एक आप करेगा ना किधर दीम इवा के बतामाय मास के बतावाक शेविंग रूटीन ने का खारी आकारों में किया दोनों विदेश त्यागा न इतने को लोग लांटी स्किन में कट लोग लोग देवल आवश्यक है ना दी माँ इतना वीडियो का आसान है बारान दिखे लो माँ के फाइनल लुक के टोपलो क्या मिति बेना दिखे लो तबाक पाचने वीडियो के किंग ओगला हम बने ने का Bye. Saturday party, see you.